සමහර වෙලාවට අපේ ජීවිතය ලියලා ඉවර කරන්න බැරි පොතක් වගේ මේ දින 365 කියලා ගත්තාම අපේ ජීවිත පොතේ පිටු වගේ. ඉතින් අද දවසේදී අපි තවත් අලුත් පිටුවක් ලියන්න සූදානම් වෙනවා ડોක්ටර් චැනලින් වැඩසටහන ඔස්සේ. ඉතින් වැඩසටහනේ කතා බහ ආරම්භ කරන්නට මං මුලින්ම පිළිගන්නට කැමති රටවල් ගණනාවකම අත්දැකීම ලද නලදරු තාක්ෂණයේ සහ කලල විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය හෙළරුවන් පසන් කුමාර වෛද්‍යතුමන්. අයිබෝවන් ડોක්ටර්. එවගේම විශ් හොස්පිටල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිනි විශ්මි රණවීරත් අද දවසේදී අපිත් එක්ක එකතු වෙනවා. අයිබෝවන් විශ්මි. හරි, එහෙනම් ඉතින් ડોක්ටර් සුපුරුදු විදියටම ડોක්ටර්ත් එක්ක කතා බහ ආරම්භ කරමු. අද දවසේදී මං හඳුන්වා දුන්නේ ඔන්න ජීවිත පොතේ තවත් පිටුවක් ආරම්භ කරන්නට මේ වැඩසටහන ඔස්සේ. මොකද අපි මේ විශ් හොස්පිටල් ආයතනයේ නව ශාඛාවේ සිට අද දවසේදීත් මේ වැඩසටහන අරගෙන එනකොට නැවතත් මට හිතුණා මෙය මහල් හතකින් සමන්විත ආයතනයක්. ඉතින් එතනදී අපි සඳහන් කරපු ආකාරයට ඇත්තටම මේ ස්ථානය ඇවිල්ලා හොස්පිටල් එකක් නෙවෙයි හෝටලයක් හා සමානයි. ඒ දෙක අතර කිසිම වෙනසක් නොදැනෙන තරම්. ඒ කියන්නේ ඇත්තටම මදසරු භාවයේ පිළිබඳව තමයි අපි මේ වැඩසටහන් ගණනාවක් පුරාවටම කතා කරේ. ඒ මදසරු භාවයේ කියන කාරණාවේදී මට මතකයි ડોක්ටර් නිරන්තරයෙන්ම මතක් කරේ මේ රෝගයක් නොවන බව. හැබැයි බොහෝ දෙනෙක්ට මෙය හිතට සහ මනසට හරිම වද දෙන කාරණාවක්. ඒ කියන්නේ ගොඩක් දෙනෙක් දැඩි මානසික පීඩනයකින් තමයි මේ ස්ථානයට එන්නේ. හැබැයි එහෙම එන කෙනෙක්ට හිතට, මනසට, ගතට මේ සියලු දේකටම ඉතාමත් සුවයක් ලැබෙනවා. ඒක මං හිතන්නේ මේ ස්ථානයට එන සියලුම දෙනාට හැමෝටම නොමිලේ හම්බෙන දෙයක්. ඉතින් මේ නොමිලේ හම්බෙන දෙය අතරේ මට තවත් අහන්න හිතුණු දෙයක් තමයි ડોක්ටර් මේ තරම් විශාල ස්ථානයක් තෝරා ගැනීමේදී මේ නලදරු තාක්ෂණය හා සම්බන්ධ වෙන සේවාවන් පමණද එතනින් එහාට වූ වෙනත් සේවාවන් ඔබ ආයතනය තුලින් ලබා ගන්න පුළුවන් කමක් තියෙනවද කියලා මට හිතුණා වෛද්‍යතුමාගෙන්ම දැනගන්න. ඔව්, මේක දැන් මම කතා කරා වගේ දැන් හැමෝම අහනවා ඇවිල්ලා දැන් මේක මෙච්චර ලොකු හොස්පිටල් එකක් දාලා මදසරු භාවය සම්බන්ධ විතරද ප්‍රතිකාර කරන්නේ කියලා. මොකද ඇත්තටම ඕකෙන් මම ඉගෙනගෙන තියෙන්නේ ඒ සම්බන්ධව විතරයි. මම දන්නේ මදසරු භාවය සහ නලදරු තාක්ෂණය සම්බන්ධව. ඒතර දැනට ඒ සම්බන්ධවම තමයි මේ හොස්පිටල් එකේ හැමදේම කරන්නේ. දැන් සමහර අය අහනවා ඩිලිවරිස් කරනවා කියලා. නමුත් ඩිලිවරි කරන ෆැසිලිටිස් තියෙනවා. නමුත් ඒ සම්බන්ධව තාම අපි යන්නේ නැහැ කියලා. නමුත් මදසරු භාවය සම්බන්ධ කරන සියලුම ඔපරේෂන්ස් වලට ඔක්කොම සියලුම මේ ශල්‍ය කර්ම. ඒකදී ෆයිබ්‍රොයිඩ් ඔපරේෂන්ස්, ලැප්‍රොස්කොපික් සර්ජරිස්, හිස්ට්‍රොස්කොපික් සර්ජරිස්, ඔවේ ලිම්බකෝෂ සම්බන්ධ ඕවරි එකේ තියෙන ඔපරේෂන්ස්, පැලෝපියනාල අයින් කරන, හොඳ නැති පැලෝපියනාල අයින් කරන ඒවා, එතකොට යෝනි මාර්ගයේ සම්බන්ධ වුණ ඔපරේෂන්ස්, මේ වගේ මේ මදසරු භාවය සම්බන්ධ කරන සියලුම ඔපරේෂන්ස්. ලෝකේ මොකක් හරි ඔපරේෂන් එකක් කරනවා නම් අපි සරලව දැන් අලුත්ම ඔපරේෂන් එකක් තියෙනවා ගර්භාෂයේ පටක, ගර්භාෂයේ බෙදිලා තියෙනවනේ කොටස් දෙක තුනකට, ඒ මැද තියෙන පටක කපල ඉවරලා හදන ඔපරේෂන්ස්, ඒ වගේ ඔපරේෂන්. ඒ සම්බන්ධව උපකරණ, ඒ සම්බන්ධව කෙනෙක්ට මදසරු භාවය සම්බන්ධ මොකක් හරි ඔපරේෂන් එකක් කරන්න ඕන නම් ඒ සියලුම ඔපරේෂන් දැන් අපි අර හොස්පිටල් එකේ කරනවා. ඒ සම්බන්ධව විශේෂ තියටර්ස් ගොඩක් හදලා තියෙනවා. ඉස්සර තිබ්බට වඩා ගොඩාක් දියුණු තියටර්ස් දැන් අපි යූස් කරලා තියෙන්නේ. විශේෂිත වූ, ඒ කියන්නේ ඒ තියටර්ස් වල බිත්තියක් වුණත් විශේෂිත වූ දේවල් වලින් හදලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය බිත්තියක් නෙමෙයි, සාමාන්‍ය පොලවක් නෙමෙයි, සාමාන්‍ය බෙඩ් එකක් නෙමෙයි. සත්‍යසනුකත් කෙනෙක් එංගලන්තේ ගිහිල්ලා ඉවරලා ඔපරේෂන් තියටරකට ගියා නම් ඒ ඔපරේෂන් තියටරකම මෙහෙ තියෙනවා. කෙනෙක් එංගලන්තේ ගිහිල්ලා අපි කියමු මොකක් හරි තියටර බෙඩ් එකක් නැකන ඒ බෙඩ් එකම මෙහෙ තියෙනවා. කෙනෙක් කෙනෙක්ට අහම් පේ සම්පූර්ණ ඔක්කොම ඉලෙක්ට්‍රොනික කලින් ෆන්ක්ෂන්ස් වෙන සම්පූර්ණම ඔටෝමැටික් සිස්ටම් එකක් තමයි ඇතුලේ තියටර්ස් ඇතුලේ තියෙන බෙඩ් එක හිටා හැම එකක්ම ඔක්කොම ඉලෙක්ට්‍රොනික කලින් තමයි වැඩ කරන්නේ. මැනුවල් මොකුත් ඇතුලේ සිස්ටම් එක හදලා. ඒ වගේ එතකොට දැන් මේ හැම දෙයක්ම කරලා තියෙනවා කියන වගේ දැන් ඒ වගේ හිතට ගතට පහසුවෙන් ඉන්න තමයි කෙනෙක්ට කරලා තියෙනවා. සහ ලොකු අපේ වෙනම අපි ICU එකක් හදලා තියෙනවා. ලොකු ICU එකක් අපිට හදලා තියෙනවා. විශේෂිත උපකරණ දාලා වෙනම රිකවරි ඒරියා එකේ බෙඩ්ස් 20ක් දාලා තියෙනවා. රිකවරි කියන්නේ ඔපරේෂන් 20ක් එක වෙලාවේ ඔපරේෂන් 20ක් කරන්න පුළුවන් කරලා පේෂන්ට් 20 දෙනෙක්
එක පාට බෙට්ස් එක පාට එක පැය දෙකක් තුනක් ඇතුළත 20 ඔපරේෂන් 20ක් කරන්න පුළුවන් විදිහට හදලා තියෙන සිස්ටම් එක. මේ වගේ ඊට පස්සේ අති නවීන 5D ස්කෑන් මැෂින්ස් ගල්විතා කීපය තියෙන. ඒ කියන්නේ ගර්භාෂයේ ඇතුළේ තියෙන ගෙඩි ගර්භාෂයේ තියෙන පොලිප්ස් චූටි මස්තලු ස්කෑනින් අඳුර ගන්න පුළුවන් 5D මැෂින්ස් ගර්භාෂයේ ඇතුළේ තියෙන බබාගේ රූපය ඇත්ත රූප බබාගේ ගර්භාෂයේ බලන මැෂින්ස් ඒ මැෂින්ස් ඔක්කොම දැන් අපේ හොස්පිටල් එකට ආරම්භ වෙනවා. මේ ඔක්කොම දේ ලෝකේ කොහේ ගියත් කොහේ තාක්ෂණයට ගියත් මේ විතරයි. ළඟදී කරා කිලෝ 5ක් 6ක් දැන් ලොකු ගෙඩියක් අයින් කරා. ඒක විශේෂිත උපකරණ තියෙන සම්බන්ධව සමහරට අපි ඒ කිලෝ 5ක් 6ක් එච්ච ගෙඩිය අයින් කරන්න බඩ ඕපන් කරන්නේ නැහැ. විශේෂිත උපකරණ වලින් තමයි අයින් කරන්නේ. සමහරට බඩ ඕපන් කරනොත් ඒ සම්බන්ධ අවශ්‍ය සියලුම ශල්‍යකාර පහසුකම් තියෙනවා. ඕපන් කරලා ඉවරලා ලොකු දේවල් අයින් කරලා ඒකේ ඔය සමහර ඇඩිනොමයිසිස් කරලා ඉතින් ගර්භාෂය ඉදීම උනාට පස්සේ ගර්භාෂයේ කොටසක් කපලා අයින් කරන එකට කියන්නේ ලොකු ඔපරේෂන් එකක් වෙලා යන. ඒ වගේ ඔපරේෂන්ස් කරන පහසුකම් තියෙනවා. ඒතර දැන් අපි අලුතෙන් කතා කරගෙන යනවා මේ හැම මොකද අපේ රිසර්ච් ඩේටා වල පෙන්නනවා දැන් අපි හැම IVF patient කෙනෙක්ටම හිස්ට්‍රොස්කෝපි එකක් කරනවා. එයාගේ සමහරලාට මේ හිස්ට්‍රොස්කෝපි කියන්නේ ගර්භාෂයේ තුලට කැමර එකක් දාලා සිහින ඇති කරන්න ඕනේ ක්‍රියාවලියට. ගර්භාෂයට කැමර එකක් දාලා බැලුවොත් අපිට 10 දෙනෙක්ගේ කරොත් ওই 10 දෙනාගෙන් 3 දෙනෙක්ගේ 4 දෙනෙක්ගේ පොඩි මස්තලු වගේව අඳුර ගන්න පුළුවන්. ගර්භාෂය පටකවල තියෙන ප්‍රශ්න අඳුර ගන්න පුළුවන්. ගර්භාෂය තියෙන පටල අඳුර ගන්න පුළුවන්. ඒත් මෙන්න මේව අයින් අපි normal scan එකකින් ඒව පේන්නේ නැහැ. අපි දැන් scan එකක් කරා කියලා ඒක පේන්නේ නැහැ. ඒත් නමුත් මේ හිස්ට්‍රොස්කෝපි අපි දැන් මේ බලන්නේ කොහොම හරි මේ cost factor එක කොහොම හරි දරාගෙන හැම patient කෙනෙක්ම විශේෂිත පැකේජ් එකක් හදලා හැම patient කෙනෙක්ම මේ පැකේජ් එක කියන්නේ හැමෝටම මේ හිස්ට්‍රොස්කෝපි පරීක්ෂණය කරන්න. ඒකෙන් තව 5% කොට දාන්න පුළුවන්. තව අපි මොකද 50 60 ඉන්නේ කියලා 55 කට තව තව 5 දෙනෙක් කොට දාන්න මේ වගේ ටෙක්නොලොජිස් යූස් කරන්න තියෙනවා. ඊට අමතරව දැන් අලුතෙන් ලෝකෙ තියෙන PRP therapy කියලා දැන් අපි ගේන්න යනවා. ඒ කියන්නේ ගර්භාෂයේ නුසුසුම් තත්ත්වයේ තියෙන කට්ටියගේ ඒගොල්ලන්ගේ බ්ලඩ් අරගෙන රුධිර පට්ටික අරගෙන ගර්භාෂයට බද්ධ කරලා කල්ලා තැම්පත් කරනවා. සමහර අය ගර්භාෂ බිත්තිය හැදෙන්නේ නැහැ කල්ලා තැම්පත් කරන. ඒ වගේ අයට විශේෂිත උක්‍රම තියෙනවා ගර්භාෂයේ හදලක සරකොත් මේ පැලේ තැම්පත් කරන්න පස්තට්ටුව හදන්න ඕනේ. පස්තට්ටුව හදන ක්‍රම තියෙනවා අලුතෙන්. සමහර අය පස්තට්ටුව හොඳ නැහැ මොනවා කරන්නේ. මේ මේව කරත් තව 5% කොහොම හරි ගොඩ දාගන්න මොකක්ද කරන්න ඕනේ. එතකොට දැන් ඊට අමතරව ඔය ෆැක්ටර්ස් දාන්නේ විශේෂිත තියෙන ගර්භාෂයේ ෆැක්ටර්ස් විශේෂිත ෆැක්ටර්ස් තියෙනවා. ඒ සාමාන්‍යයෙන් රතු ඇට මිදුළු උත්තේජනය කරන ෆැක්ටර්ස් වගේ තියෙනවා. ඒවා ගර්භාෂය තුළ දාලා බබා ගර්භාෂය අල්ලගන්නේ. ඒතර ඇඟෙන් බබාව රිජෙක්ට් ඇඟෙන් කලලේ රිජෙක්ට් කරන එක නවත්තන්න දෙන එක කිමිකල්ස් එක එක බෙහෙත් වර්ග තියෙනවා. ඒවා දෙන්න විශේෂ ස්ථාන හදලා තියෙනවා. එතකොට මේ වගේ මේ කෙනෙක්ට දැන් අපි කියමු දැන් ඉස්සරහ අපි ඔය ලොකු සමහර ඔපරේෂන්ස් ලංකාවේ කරන්න බෑ මේ මදසරුභාවය පිටරට යන්නේ. ඒ මදසරුභාවයේ සම්බන්ධ ඒ කියන්නේ දරුවෙක් හම්බෙන්න පරක් වෙන්න හේතු වෙන මොකක් හරි ඔපරේෂන් එකක් තියෙනවා නම් ලෝකෙ කොහේ හරි කරන්න ඒ සම්බන්ධව සියලුම තියට ෆැසිලිටීස් ටික හදලා තියෙනවා. ඒකත් එක සරල විදිහට නෙවෙයි හයි එන්ඩ් එකේ උඩින්ම තියෙන ලෝකෙ තියෙන ඉහළම තාක්ෂණික උපකරණත් එක්ක තමයි අර දැන් ළඟදි දැන් ලොකු විශේෂ දෙයක් අපිට ලැප්‍රොස්කෝප් මැෂින් එකක් තිබ්බා. අපි විශේෂ දුම් ලැප්‍රොස්කෝප් මැෂින් එක අලුතෙන් ගත්ත ලොකු වියදමක් කරලා හොස්පිටල් එකට ගත්තා. මොකද මේ දැන් එකකින් අපිට වාසිය නැහැ බට් අනිත් පැත්තේ patient මෙහෙන නාරිහා ප්‍රසව වෛද්‍යවරු වෙන විශේෂඥ වෛද්‍යවරු විශේෂිත කට්ටිය ඉන්නවා. ඒ සම්බන්ධව ඔපරේෂන් කරන ඒ කට්ටියට විශේෂිත 3D කියන්නේ අපි දැන් සරලවම දැන් ස්කෑන් මැෂින් අපි සාමාන්‍ය රූපක දකින්නේ 2D නේ. මේක 3D 4D කියන්නේ කලින්ම අපි බඩ ඇතුළට ගිහිල්ලා බලාගෙන ඔපරේෂන් එක කරනවා වගේ බලන්න පුළුවන් මැෂින්ස් වගේක් අපේ දැස්වල ප්‍රජස් කරත් ඒ මැෂින්ස් වලින් ගර්භාෂය ඇතුළේ තියෙන ඔපරේෂන්ස් කරන්න පුළුවන්. ඒ ලංකාවේ ඒ විශේෂිත වෛද්‍යවරු ඉන්න සම්බන්ධයෙන් කරන්න. ඒතර කලල දැන් අපි මේව කරා මේ කලල එක දිගට දවස් 6ක් අපි දාම ලොකු කතා කරන දවස් 5ක් බබාලා එළි ලොක් කරන දවස් 6 දවස් 7 දක්වා කලල එළි ලොක් කරන අදාල ඉන්කියුබේටර්ස් ගෙනාව ලංකාවට ඒ ගණන් තියදලා අලුතින් මේ තිස්තනකේදී මේ වගේ මේ හැම දෙයක්ම මේ කරන්නේ මොකවත් නෙමෙයි මේ තව 100ට තව එක්කෙනෙක් දෙන්න කරි කොට දාගන්න මම හැමදෙස්සම කියන්නේ ඒකයි මේ 10න් 10 දෙනෙක් කරත් 5 දෙනෙක් නම් ගොඩ යන්නේ තව එක්කෙනෙක් ගොඩ දාලා 6ක් ගොඩ දාන හත ඒකට තමයි මේ 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 මෙච්චර මහන්සි වෙන්නේ මේ ටෙක්නොලොජි එක ගෙනල්ලා තියෙනවා. මොකද තාම මේක දිනුවෙමින් යන සිස්ටම් එක. සහ මේ ළඟදී අපි දැන් ජපානේ සෙන්ටර් එකක් එක්ක විශ්මිදන්න මේ කතා කරා මේ
लेकिन लोग अलग में टेक्नोलॉजी का क्या कर मगर तन आसिया में फर्स्ट टाइम दें अपने आधुन ला देने यानी को आसिया मुली महादुन देने आपने सेंटर का था एक दिन कराने माइटोकॉन्ड्रिया बद्ध करी मगे लगा क्या दें एक दिन दें अपने वायसर टाइम को ठान तावा अपने इधर में क्या ने वायसर में आगे दिन बगाने बह अपने दाय का दिन बगान एक दिन कराने नेतु है ඒ වයසරගේ කාන්තාවගේ ඩිම්බේ අරගෙන ඒ කාන්තාවගේම මේ ෆැට් සෙල් එකගෙන උදර කුහරයේ තියෙන මේද තට්ටුවේ මේ මේද තට්ටුවේ යට තියෙන ස්ටෙම් සෙල්ස් ඒ උදර කුහරයේ මේද තට්ටුවක් අරගෙන ඒකේ තියෙන විශේෂ සෛලයක් තියෙන ස්ටෙම් සෙල් එකේ ඒ සෛලය අරගෙන ඒකේ තියෙන මයිටොකොන්ඩ්‍රියාවගේ මයිටොකොන්ඩ්‍රියා කියන්නේ සරලවම බැටරිය මේ බැටරිය තමයි මේ සෛල වලට හැදෙන්න බෙදෙන්න බෙදි බෙදි යන්න උදව් කරන්නේ මෙන්න මේ සෛලයේ තියෙන බැටරිය ටික ගලව ගන්න ගලෝගෙන ඒකාන්තාගේ පරණ වයසින්ද පරණ වෙච්ච ලිම්බක වලට බද්ධ කරන්නේ. එතෙන් ඒ ටෙක්නොලොජි එක දැන් පටන් ගන්න මේ දැන් ජපන් ඒ කට්ටිය ඇවිල්ලා අපිත් එක්ක කතා කරා. ඒ ඉස්සරහට ඒක කරන්න පටන් ගන්න යන්නේ මේ මේ වෙනකොට කියන්නේ ජපානේ හඳුන්වා දීලාද තියෙන්නේ? ජපානේ හඳුන්වා දීලා. ජපානේ තව ලෝකේ ඒ සම්බන්ධව රිසර්ච් කරපු එක රටක් මම හිතන්නේ ඕස්ට්‍රියා යුරෝප් වල ඒගොල්ලෝ තමයි රිසර්ච් කැලිබ්‍රේෂන් එක කළේ. ඒක ඩේට් එක හරි කෙනෙක්. ඒගොල්ලන්ගේ දැන් ප්‍රතිඵල හරි. දැන් ඒගොල්ලෝ ඒක දැන් හඳුන්වලා දෙනවා. දැන් ඒගොල්ලෝ මම දැන් යම් හේතුවක් මත ආසියාවේ මුලින්ම ඒගොල්ලන්ට අපිට තමයි ඇවිල්ලා මෙහෙට කතා කරා. ඔයගොල්ලෝ මොකද අර අපි අලුත් ටෙක්නොලොජි යූස් කරන කියලා දන්න නිසා සහ අපි යූස් කරන කල්චර් මීඩියාස් වෙන නිසා ඒගොල්ලෝ අපි කෙරේ විශ්වාසය තියාගෙන ආවා.